Vamos. ලබා ගැනීමට හැකිවීම පිළිබඳව මම බිහිවී සතුටු වෙනවා. මට මේ ජයග්‍රහණය ලබා ගන්න උපකාරී කළ මාගේ දෙමව්පියරුත් මම චිරාත් නිරෝධ 2023 අපසු සස්පෙළ විභාගයේ ගණිතංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකිවීම පිළිබඳව මම බිහිවී සතුටු වෙනවා. මට මේ ජයග්‍රහණය ලබා ගන්න උපකාරී කළ මාගේ දෙමව්පියනුත් ආනන්ද විද්‍යාලයේ ධර්මාචාර්ය වහන්සේලා විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් මේ සඳහා මට උපකාර කළ සියලුම ගුරුබවතුන්ටත් මා මේ අවස්ථාවේදී බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. කොහොමද ඔයාලා දැන් මේක මේ මේ මේක දිනා ගන්න පුළුවන්න්නේ කොහොමද ඔබ මේ ඔයා පාඩම් කරේ මේක දැන් මම ඉතින් මුලින් ඉඳන්ම එහෙම ලොකු වැඩම ටයිම් ටේබල් එකකට වැඩ කරේ නැහැ. හැබැයි අර වැඩ එකතු වෙන්නේ නැති වෙන්න විදිහට ඒ විදිහට වැඩ කටයුතු කරගෙන ගියා. එහෙම තමයි මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ. හරි. තාත්තා පොඩ්ඩක් කතා නම කියලා මේ පුතාගේ නම කියලා මම තාත්තා හැම කියලා කියලා මේ කොහොමද මේ පුතාගේ ජයග්‍රහණය මයිකල් සෙන්ටේ. පොඩ්ඩක්. හරි. චිරාත් පුතාගේ පියා මම ඉතින් චිරාත් පුතා මුල ඉඳලම උසස් පෙළට පිළිවෙලකට ලෑස්ති වුණා. එදා දින දිදා කරලා අවසාන වෙනකොට වැඩ ගොඩ ගහන්න දුන්නේ නැහැ. එයා ඒ විදිහම කරන් ගියා. එයාට කිසිම පීඩනකින් තොරව එයා විභාගයට මුහුණ දුන්නා. ඉතින් පුතා මුලින්ම අධ්‍යාපනය ලැබුවේ නාත්තනි ධම්මිස්සර ජාතික පාසලේ. ඊට ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයට ආවා. එතන සිට පුතා දිගටම ජයග්‍රහණ ගත්තා. විෂය බාහිර ක්‍රියාකාරම් වලටත් ගොඩක් සහභාගී වුණා. ඒ වයින් ජයග්‍රහණ ලැබලා තියෙනවා. ඉතින් මේ ලැබූ ජයග්‍රහණය අපි සියලු දෙනාටත් ලොකු සතුටක්. මම WP රෝෂක්ෂන් පෙරේරා ආනන්ද විද්‍යාලයේ ඉගෙනීම ලැබුණා. මට මෙවර 2023 ඒ ලෙවල් විභාගයෙන් ET නැත්නම් ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය ධාරාව ඔස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනි ස්ථානය ලබා ගන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ පිළිබඳව මම බොහොමයක් සතුටුපත් වෙලා ඉන්නේ. ඒ වගේම මට ස්තුති කරන්න ඕනේ මගේ දෙමව්පියන්ට, ඒ වගේම ආනන්ද විද්‍යාලයේ ධර්මාචාර්යවරු වහන්සේලා හා විදුහල්පතිතුමා ඇතුළු ගුරු භවතුන්ට විශේෂ ස්තුතිය මගේ පිළිගන්නවා. ඉතින් මමත් සතුටුයි මේ achievement එක නැත්තම් මේ පළවෙනි ස්ථානය ලබා ගැනීමට හැකීම පිළිබඳව. අනාගත දැන් campus
විශ්වවිද්‍යාලයට යෑමට බලාපොරොත්තුවක් තියෙනවා. ඒකින් එයින් ඉංජිනේරු තාක්ෂණයේද විශ්වවිද්‍යාල ඔස්සේ ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙනවා. හරි. චුට්ටක් සෙපට කතා කරගෙන ඇතැන් මද ආනන්ද විද්‍යාල සතුටදායක දවසක්. ආනන්ද විද්‍යාලයේ ගණිතංශය සර් කීපයකට පසු මෙවරත් දිවයිනේ ප්‍රමුඛ ස්ථානය ලබාගෙන තියෙනවා. ආනන්ද විද්‍යාලයේ මෙවර අපසුල සුළුහට පිණිස චිරාත් නිරෝධ පුතා ඉතා විශිෂ්ට විදිහයට තමන්ගේ කාරිෂ්ට කරලා තියෙනවා. ඒ පිළිබඳව අපේ උණුසුම් සුවපැතුම් සතුට කලකන්න අවස්ථාවක් කරගන්නවා. ඒවගේම තමා ගණිතංශයේ ඒ පුතාගේ ජයග්‍රහණත් එක්කම දිවයිනේ තාක්ෂණ අංශ ඉංජිනේරු තාක්ෂණ අංශයේ 6 වෙනි ස්ථානය ලබා ගන්නට ඉරොස් ලක්ෂන් පුතා සමත් වෙලා තිබෙන බව සතුටින් දැනුම් දෙනවා. ඒ වගේම මම කියන්නට කැමති ආනන්ද විද්‍යාලයේ විශේෂයෙන් විෂය බාහිර ක්‍රියාකාරී නිරත වුණු දරුවන් රාශියක් ප්‍රධාන ශිෂ්‍ය විද්‍යාවක පුතා ඇතුළු සිසුන් 179 දෙනෙක් මෙවර උසස් පෙළ විභාගයෙන් A3 සාමර්ථ ලබාගෙන ජයග්‍රහණය කරගෙන තිනවා. ඒ වගේම අපේ පාස් ප්‍රතිශතයේ 82%ක් විශ්වවිද්‍යාල වරම් ලබන දරුවන් නිර්මාණය කරන්න මේක අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම මේක අවස්ථාවක් කරගන්න විශේෂයෙන් ගණිතංශයේ මේ ජයග්‍රහණයට අපිට හුඟක් උරදුන්නු අපේ දරුවෝ ජයහන් උරදුන්නු ඒ අංශ අපේ උසස් පෙළ භාර සහකාර විදුල්පති ස්වාමීන් වහන්සේ. ඒ වගේම ගණිතංශ ප්‍රධානතුළු ඒ දරුවාගේ අධ්‍යයනකට සම්බන්ධ සියලුම ආචාර්යම සමාජික මහත්මාවන්ට මම ස්තුතිවන්ත වෙන අතර විශේෂයෙන් ඉංජිනේරු සංසදය මේ සඳහා අපිට ලොකු සහයක් ලැබලා දෙනවා මේ කටයුතු ගණිතාංශයේ. ඒ පිළිබඳව මම මතක් කරන අවස්ථාව කරනවා. ඒ වගේම මේ සියලු ජයග්‍රහණවලට අපිට ශක්තියක් වෙන ආනන්ද පවුලේ සියලු දෙනාටමත් මම මේ අවස්ථාව ස්තුතිවන්ත කරනවා. ඒ වගේම මේ පුතාලගේ ජයග්‍රහණය තුළ අපි බලාපොරොත්තු වන දිවයිනේ ගෞරවයක් ලබන්නා වගේම අපිට අවශ්‍යයි මේ රටේ ඒ නායකත්වය එහෙම රටේ ගෞරවනීය පුරස් විදිහට මේ දරුවන්ගේ යුතුකම් මෙහෙට මා ආකාරයෙන් සලසන්ට අවශ්‍ය ඒ වටපිටාව ලබලා දෙන්නට. ඉතින් මම අවස්ථාවක් කරගන්නවා මේ අවස්ථාවෙම මේ උසස් පෙළ විභාගයේ ඉහළින් සමත් වුණු අපේ විද්‍යාලය විතර නෙමේ සමස්ත දුවල පුතල සියලු දෙනාටම සුභපතන්ට. ඒ වගේම මම ඒ සියලු දරුවන්ට ආරාධනා කරනවා ඔබ රටට අවසම මොහොතක තමයි ජයග්‍රහණ ලබලා තියෙන්නේ. එහෙනම් ආදරණීය දුවේ පුතේ ඔබේ ජයග්‍රහණ ඉහළටම අරගෙන ගිහිල්ලා මේ රටට කීර්තියක් ලබලා දෙන්නට ගෞරවනීය පුරවැසියන් වන්නට ආරාධනා කරනවා. සනමයි. මම ලාල් දිසානායක විද්‍යාලපති ආනන්ද විද්‍යාලයේ.